පොරදිය මාළු බානවාගේ. මේ කතාව හැදිලා තියෙන්නේ ඔය වියලි කලාපේ මේ වගේ කාලෙට වතුර හිඳෙනවනේ වැව් අමුණුවල. ඊට පස්සේ තැන් තැන්වල වතුර ඉතුරු වෙලා තියෙනවා දිය කඩිති වගේ. ඒ වගේ මාළු ඉන්නවා. ඉතින් ඒ දිය කඩිති වටේට පොඩි බැම්මක් හදලා එක තැනකින් වතුර ගලාගෙන යන්න හදලා එතන ඉඳලා මාළු එකා දෙන්න අල්ල ගන්නවා. හරි ලීසි. ඒකට කියනවා බොරදියේ මාළු බානවා කියලා. ඉතින් මේ වගේ අවස්ථාවක් උදා වෙලා තියෙනවා රටේ ජනතාව විදිහට අපිට. අර දේශපාලන ජනාධිපතිවරු අපේක්ෂකයෝ ඒගොල්ලෝ දැන් බෙදෙනවා ඕගාලා. මිනිස්සු විදිහට අපිට තියෙන්නේ ගන්න අර කොම්බේ මහත්තයා හෙලිකොප්ටර් එයා 5000ක් දෙනවා. 5000යි හාල් පොල් වවුචර් ඒව දෙනවා. ටෙලිෆෝන් මහත්තයා එයාත් 5000ක් දෙනවලු. අරකුත් දෙනවලු. කොහොමද දෙනවා? එතකොට අර සූදු මහත්තයා සූදු කැසිනෝ එයා තාම පටන් ගත්තේ නෑ. එයාත් පටන් ගන්නවා. එයා පටන් ගත්තොත් හොඳට දෙයි. තරගෙටනේ දැන් මේගොල්ලෝ දෙන්නේ. අනුන්ගේ සල්ලිනේ අපේම සල්ලිනේ. කරකොල අපිටම දෙනවා. මේ අර මේක ගන්න කතිරි ඒක ගන්න. ඉතින් අපිට හොඳ අවස්ථාවක් බොරදී මාළු බාන්න. අපේ දේවල් ඉතින් අපිම ගන්න ඕනේ. ගිහිල්ලා අරුන්ගේ කතා අහගෙන ඉඳලා දෙන එකක් අරගෙන ඉන්න තියෙන්නේ. තව මොන හරි දෙනවා නම් තව මොන හරි ඉල්ල ගන්න පුළුවන් ඒකත් ගන්න. හැබැයි අරගෙන හරි තැනට කතිරි ගහන්න ඕනේ. මාළිමාව එකට ගහන්න ඕනේ. ගහලා හොඳට දිය බොර වෙලා තියෙන වෙලාවේ හොඳට මාළු ටික අල්ලගෙන හරියටම හරිම මාළුවා වතුරට දාන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ. මාළිමාවට කතිරි ගහන්න ඕනේ. බොරදියේ මාළු ටික බා ගන්න ඕනේ. මේ වෙලාවේ තමයි